බෞද්ධයා රූපෝහනය පෝති සනිිබේදනය කරන උතුම්මූ දායකත්පදර සම්ම සම්බුධ සරණයි සිලුදනාටම. බෞදධයයා රූපහනිය පෝති සන්නනිිවේදනය කරන උතුම සධර්ම දේශනාාව මෙලෙසි නරම්භ කරන්නට මේ සූදානවාක්. එ වෙනුවෙන් අපකිරෙමහත් අනුකම්පාාවෙන් මේ දම් සභාමණ්ඩ පේට වැඩමකොට පදාළ පූචපාද, කෝරලයාගම සරණතිස්ස ෞරවනය සාමිට් වහන්සේ අපි සියලු දෙනාමයෙක්ව සාධනාද පවත්වා පිළිගානිමු. සාධහසාධහූ සාධ. උන්දුරු ගොඩ පොල්ගස්ෝ විට සංගමිත්තාරාමේ කරවිට දම්ජීවනිී මෑණියන් වහන්සේ ඇතුළ මෑණයන් වහන්සේලා එමුතුමූ සදර්ම දේශනාාව මෙෙලෙස්සින්මුරු ෝකයටටම සංලිපේදනය කරන්නට පින් බර දායකත්වේ ගෙන කටියයොතු කරන්න පා. එසේ නම් අපිකිරේ මහත් අනුකම්පාවෙන් මෙතැන සිට සධර්ම දේශනා පාවත් පන්නට ගෞරවනය සාමිට් වහන්සේට අරාධනා කරනවා. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මුනේරාජස්ස සුනන්තු සග්ග මොක්හ දන් දම්ම සවෙනකාලු අයං බදන්තා දම්මස් සවෙනකාලු අයං බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මිසු අපටි හතඥානචාරස්සෙ. දස බල දරස්සෙ චතුවේ සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස. තාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සු අපටිහතඥා නෙචාරස්ස දස බල ධරස්ස චතුවී සාරජජ්‍ය විසාරය දස්සෙ සබ්බ් සත්තු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සෙ භගවතු අරහතු සබ ධම්මිසු අපටි හතඥා නෙචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරයදස්සෙ සබ් සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස ස්බ්nnyුණෝ සම්මා සම්බුද්ධස්සේ සදධර්මශ්‍රාවක දසසිල්මෑණියන් වහන්සේලා ප්‍රධහනව මෙසියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රේසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන, ධර්ම ගෞරවය සහිතව. ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන, වඩාත් නිවැරදි මෙලවජීවිතයක් සකස් කර ගණඩත් නිවැරදිවුන මෙලව ජීවිතයක්. සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසින්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතු. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවනානි සංසයත් සියරු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ දහම් මුතුවැල ධර්ම දේශනා මාලාවී මේ දවස්වල මේ දේශනා මාලාව තුලින් අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ චුන්ද සූත්‍ර දේශනාව චුන්ද සූත්‍රයේ ඇසුරු කරගෙන ධර්ම දේශනා දා හතරක් මේ වෙනකුට දේශනා කරලා නිමා කළා. මෙ සැදැහැති පිරිස දායකත්වය දරන්නේ පහලුන්ස්සෙන ධර්ම දේශනාව සඳහා. චුන්ද සූත්‍රයෙන් කියවෙන්නේ සාරිපුත්්ත මහරහතන් වහන්සේගේ පරි නිර්වාණය ගැෙන. අපි පහුගිය දේශාව නිමා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවන් පාලා දැන් ආදාහන පූජාව. ආදාහන පූජාව සිද්ධ කරන වෙලාවි එතෙන්ට පැමිණෙන් රේවතිී කියන කාන්තාවක් රත්තරං කලගිරිිතුනක් හදල රන්මල් හදල ඒ කලවලට රන්මල් දාගෙන මල් පූජාවට එනවා ආදාහන පූජාවගාවට සාරිපපුදයන්හන්සිට උපහාර පූජාවක් කරන්න. එති මේ වෙලාවේ රැස් වෙලා ඉන්න විශාල පිරිසට පෑගිලා ඇය ආදාහන පූජාභූමීම මියදනවා. මෙලවින් සමගන්නවාත් එක්කම තෞතිසාවේ සුවිශේලී සුවිශාල දිවි විමානයක. රිවාර දෙවයාාගනාව දහසක් සහිතව පහල වෙනවා. ඉති මම දෙව්ලවාවි කොහොමද කියන කාරණාව බලල සාරිපුෘත්තය යන් වහන්සේගේ ආදාහන පූජාවට පූජාවක් කරන්න ගපුු පිනෙන් එතන හිටපු පිරිසටම පෑගිලා මැරිච්ච මම අර පින නිසා දෙවලවාවා. එනම් මේ උතුවන් උතුමන් වහන්සේලා උදෙසා කරන පූජාවල්. ොනතරං හත් පලද කියන කාරණාව මිනිස්සුන්ට කියඩ අන්ඩෝන කියලා විමානය අරගනම මනුලවට ඇවිල්ල. මිනිස්සුන්ටේ ගැන දැනුවත් කරලා පින්නක මහිම්ම පෙන්න්නලා මිනිසු පිනට උනන්දු කරලා එදිවියංගනාවාපහු තෞතිසාාවටුම ඇඩුගිය. එලි ොතනින් තමයි ඇවිි පහුගේ දේශනාව නිමා කරඩ යෙදන්නේ. අපි අදේත නිදල දේශනාව ආරම්භ කරමු, දව හතක්තිසේ ආදාහන පූජාව සිද්ධ වෙනවා. ඉන් පස්සේ සාරිපුත්තයන් වහන්සේගේ දේහය දැ දවන්ඩයි සූදානන් වෙන්නේ. සැරියොත් මහරාතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කිරීම සඳහා මහජනතාව සියලු සුවඳ දරවලින් චිතකයක් හදලතියෙනවා. මේ දේහේ ඇතුළු කරන්නේ තනිකරම සුවඳ දරවලින් කරපු චිතකයට. එච්චිතකය කොච්චර උසයිද කියල සඳහන් කරනා පින්නතුනේ රියන් අනූ නමයක් උසයි. දෙකන අඩිවලින් කල්පනා කිරුවත් කොච්චරද කියලා හිතල බලන්ඩුවන. අනු නම රියනක් සයි තනිකරම සුවඳ දර තමයි මේ චිතකේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ ඊළඟට මේ. වට ආවරණයක් තියෙනවා. ඒ ආවරණය හදල තියෙන්නේ තනිකරම සැවැන්දරා මුල්ුවලින් සැවැන්දරා මුල් වියල තමයි මුළු චිතකේම වටේට ආවරණය කදල තියෙන්නේ. චිතකය වටේට ආවරණය කරනවා කියම සමහල්ලාට යටත් පිරිසින් රියන් අනු නමයක්ම උසවෙඩත් පුළුවන්. සුවඳ හමන බැටකින් තමයි වස්ත්‍රයකින් සැවැන්දරා මුල්ලොලින් වියපු දේකින් තමයි ආවරණය කරලා තියන්නේ ඊට පස්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ චිතකයේ ගිනි දැල්වනවා රාත්‍රියයක් පුරාම දැවෙනවා අදාහනය වුණට පස්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ අවසාන කාලි උපස්ථායික එමන තන් ගිහිකාලි තමන්ගෙම මල්ලි චුන්ද කියන රහතන් වහන්සේ සාරිපුත්ත මහරර්තන් වහන්සේ ඉතුරු කරපු ධාතුන් වහන්සේල ටික මේ දර සෑයින් ගත්තා පඉන්නතන චුන්ද රහතන් වහන්සේ එකම අම්මගේ කුසින් මේ දෙන්නම ඉපදනා සාරිපෘත්තයන් වහන්සේ වැඩිමල්ම පුතා චුන්දයන් වහන්සේ දරු හදදෙන අතර තවත් එෙක් කෙනෙක් එතර ගිහි කාලි ඉඳළම ගේ වැඩිමහලු සහෝදරයක් උපතිස්ස. උපතිස්ස නම් පොන්නවන්තයත්තෙක්ක ඇසිරු කළා. පැවිදි වනාට පස්සේ සාරී බැමිණිය ගිපුතාට නමතියන්නේ සාරී පුත්්ත කියල. මේ ශාසනයේ පලවෙනි භික්‍ෂුව. පළවිනි භික්‍ෂෝ කලෙ කෙන ඉස්සරලාම පැවිදිච් භික්ෂුව නෙේ. මේ ශසාසනයේ පලවිනිය බවට පත්වෙන්ට පාරමිතා පුරලති බිච්ච භික්ෂුව. මහා සංඝයාගේ කෙරවල නමින් හඳුන්වන ධර්ම සේනාධිපති නමින් හඳුන්වන දෙවියන්ද මිනිස්සුන්ද ඉතාම ප්‍රිය කළ මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේගේ පැවිදි ජීවිතය තුළත් අන්තිමකාල විපස්ථායක බවට පත්වනේ තමන්ගෙම සහෝදරය.මට දින කීපයක් යැනකං රන්වන් පාටිංක් බැබලෙන මේ සුවිශේෂී ශරීරය දරන තමන්ගේ සහෝදර භික්ෂුවට ඇපස්ථාන කර පුච්චුන්ද හාමුදුරුව උන්වහන්සේ ලෝකිටි ඉදුරු කරපුු දාාතුන් වහන්සේලා ටික පෙරහන් කඩයක් ඇතුලි තැන්පත් කරනවා. මං එන්න හැදිය වෙනස. කොයි තරන් ලස්සන ශරීරයක්ති වනද. මොනවාගේ උසමහත ශරීරයක්ති වුණද. ඒ මහා දේහධාරයාගේ ශරීර කොටෂ්ටික දැම් පෙරහංකඩේක තැන්පත් කරන්න තරන් ස්වල්ප වූ ප්‍රමාණයයි. ජීවිතයේ යතාාර්දය කොයි තරං දකින්නඩ පුලුවන් අපූරු තැනක්ද කොච්චර හිතන්ඩ පුළුවන් තැනක්ද. උහසේ ධාතුන් වහසල ටික අරංකල්පනා කරනවා දැන්ඉතින් මම තවත් මෙතන ඉන්න එක සුදුසු මදි. තැම්මම් මෙහෙන් වහාම පිටත්තෙන්ඩුවන ධාතුන් වහන්සර සහිත පෙරහංකඩේ සැරියුත් මහරහතන් වහස දංවල දෙපු පාත්තරය ඇතුලින් තැන්පත් කළා. සාරිපෘත් යන් වහස පරිහරණය කරපුසිවුරුටික උන්වහස ගත්තා. පාත්තරිත් අරගෙනසිවුරුටිකත් අරගෙන උන්වහස කෙලින්ම පිටත්වෙන්නේ භාගිතුන් වොහසිමුණග හෙන්ඩියඇන්ට. ගමන් ආරම්භ කළා. දවස් දෙකක්නං එකතැනක නතර වෙන්නේනේ. එක කියන්නේ. එක රාත්‍රියයක් විතරයි එක තැනකයින්නේ. නාලක ග්‍රාමයඉදල උනහස වැඩම කරන්නේ. දේ නිසා කිසිම මොහොතක රාත්‍රී දෙකක් එක තැනක නතර වෙන්නේ. උනහස පාගමනින්ම වඩිනවා. බඩිනේ සැවත්නූරට. සාමාන්‍යය සැවත්නූරට වඩින්න උවහසිර දවස් හතක් විතර ගත වෙයි. ගද සාරිපුෘතයන් වහන්සේ සැවත්නෝරිින් නැත භාගිතුන් වහසිගෙන් සමුවරගෙන නාලක ග්‍රාමීට වඩින්නවන් වහසිර දවස් හතක් ඉතර ගතවලා. ඉ එක තැනක නතරුණුත් එකරාත්‍රීිය මිස දෙකක් නතර වෙන්නේෙ නැහැ. සවත්නූරට ඇවිල්ල කල්පනා කරනවා කෙලිින්ම බුදුරජාණන් වහස ගාවට යනවාද. ඒම නැත්තං ංගේ උපාදධ්‍යවරය හම්බ වෙන්ඩිය නොද. එහෙම කල්පනා කරලා තීරණය කරනවා නෑ භාගිතුන් වහස ගාවට යන්නේ නැහැ. බුදුරජාණන් වහස ගාවට එහෙම කෙලින්ම්ම එක පාර යන්ඩ බෑ මේඋහස කල්පනා කරන හැටි රිජුවම ගිහිල්ල භාගිතුන් වහස මුණ ගැනවට වඩා මංගු පාද්‍යයන් වහසෙළට ගිහිල ඉස්සල්ල මුුණ ගැහෙන. සඳහන් කරනවා උනහසේ පොකුණට බැහැල චුන්දයන් වහන්සේ පැන් සැනසිලා පිරිසිදු වෙලා නැවත සිවුරු පොරුවගන භාගිතුන් වහන්සේ නම් නැතම් බුදුවරුනං මහාපාශානයක් වගේ එමටන් ගල් චත්‍රයක් වගේ ඇත්‍රෙ වගේ කුඩයක්ක් වගේ කියලා ඉමි කියන්නේ ඉතාම රළුයි පෙනේ කරන ලද විෂගෝර සර්පයෙක් වගේ උහස කල්පනා කරන දේවල් මහා බලතියෙන සිංහෙක් වගේ අති බිහිසුුණු ව්‍යාග්‍රයෙක් වගේ එම නැත්තං ශක්තිවන්ත ඇතෙක් වගේ ලංවෙන්ඩ අමාරුයි ඒ නිසා වාගිතුන් වහන්සේ ළඟට කෙලිම්ම යනක ොඳ නෑ. එනිසයි තීරණය කරන්න ගිහිල්ල කෙලින්ම කතා කරන එක සුදුසු නෑ කවුරු හරි න කවුරු ළඟට දම මුලින්ම යන්නේ. ගොහොම හිතල තමයි තීරණය කරන්නේ යන්නේ උපාද්‍යයන් වහන්ස ඟට කියලා. එතට චුන්දයන් වහන්සේගේ උපාද්‍යයන් වහන්සේ අනන්ද හාමුදුරු. ඒක තමයි ආනන්දයන් වහන්සේළඟට යන්න එක හේතුව තමන්ගේ උපාද්‍යයන් වහන්සේ දෙවැනි හේතුව පෙරෙනවන් පා වදාල තමන්ගේ වැඩි මහලු සහෝදරයගේ හොඳම හිතවතා ඒ නිසක් ආනන්දයෙන් වහසළඟට යන්න කල්පනා කරනවා එදා තමන්ගේ හොඳම යහළුවා අද පෙරහංකට ඒක තැන්පත් කරලා තියෙන්නේ ඒනිසයිකුන් වහන්සට පෙන්න්න ඇන්ඩ යඩනහි. එතට ඇයි භාගිතුන් වහන්සේලා නම් බොහොම රළුයි මහා පාශාන චත්‍රයක් වගේ ගල්කුඩයක් වගේ විෂ ගෝර සර්පයෙක් වගේ සිංහරාජයෙක් වගේ බිහිසුණු ව්‍යග්‍රයෙක් වගේ කිය මෙහෙම කරුණු කියල තියනයයි. භාගිතු වොහසගේ කරුණාව මෛත්‍රියය ගුණ නෑ කියලද මේ කියන්නේ. නෑ පින්නතුනි. ගෞරවේ නිසා එෙමහිතන්නේ. හරි ශ්‍රේෂ්ටයි ඉතාම තේජවන්තයි හරි උත්තරී තරයි ඉතාම රිජුයි ඒ නිසයි මේ කාරණ ටික කියන්න. යතුව කරුණාවයි ත්‍රීගුණ නැතුව අනිෙමෙයි. චුන්දයන් වහසේ රහතන් වහන්සෙනමක් තනයම ගිහිල්ල කතා කරන්න කොහොම ප්‍රශ්නයක් නැහැ. නමුත් භාගිතුන් වහස ළඟ. වරදක් කරනවා නිෙමෙයි. භාගිතුන් වහන්සට විරුද්ධව එක වචනයක් කීවත් අවිීචීය උපදින්න පුළුවන්. ඉදි ඒක නිසා අත්තිශ්‍යය පරිස්සං වඩුවනේ. අම්ම තාත්ත ගැන කියනකොට. ධර්මය සඳහකරට නිගම් මේ අම්මතාත්ත යන ගිනි කඳක් වගේ. එතට මහා බ්‍රහ්මයා සතු ගුණ හතරක් මව්පියෝලඟ තියෙනවා. එක විිධර්මය කියනවින්. ගුණහතරක් තියෙනවා කියලා ඒක ගැඹුරු කතාවක් අපි මේ මහ බම්ු ලඟ තියෙන ගුණහතර මව්පියෝ ළඟ තියෙනවා කියලා කියන එක සුළුපටු කතාවක් නෙමේ ඒක. ඇත්තර මේක තියෙනවාද කියන කාරණාව විශේෂයෙන් තවුරු කර ගණඩු වෙනවා. හැබෑම මාතෘත්තයළඟ හැබෑම පිතෘත්තේ ළඟයි ඒක තියෙන. ගුණහතර මුණනෝදි කියලපි හැමෝම දන්නවාන්නේේ. මෙත්තා? මේ දෙක මේක ළඟ යන වචන දෙකක්. මේ දවස්සල මෙත්තා තියෙනවාද. පිනතනින් මෙතාව කියල මෙතන කියන්නේ. මේ කාලෙත් මෙත්තාව තියනවා. ලෙඩත් දුකක් හැදුන හම බලාගන්නවා. වෙනත් කරදරයක් වුණ ම ආරක්ෂා කරනවා රැකවරණය හදනවා හඟවලා තියෙනවා. හොන්තට උගන්නනවා කෑම දෙනවා. නාවනවා ලොකූනත් ඒ දේවල් කරනවා. මේ හැමදේම කරනවා. ඒ සියල්ලම කරන්න ඔවුන්ගේ මෙලෝව යහපත පිණිස විතරමයි. පරලෝක් තියෙනවා. සතරාපායක් තියෙනවා. සංසාර දුකයි. ඒක හරි භයානකයි. අපි මේ ලෝකෙට ආවේ සතරපායෙන් මිදෙන්ට පින් කරන්නට. වෙනෙහිට නෙමේනි මෙහ ආවිී. අපිහයාවේ පින් කරන්න. එතකොට නමු අපි ඇවිල් නමනවාද කරන්නේ. අපි ඉහලයිදල පහලට යන්නේ එකන උඩඉදලා යන්නේ අපාය පැත්තට. අපායට යන්න අකමැතිනන් අපායට නොයායින්ඩ වැඩකරඩ මේ ගමන හම්බවෙලා තින අන්තිමත් තොටු පොල තමයි මනුස්ස ලෝක කෙර කියන්නේ මෙතනින් ගිලිහුණොත් කෙලිම්ම යන්නේ නිරේට මයි. මෙ ඇ මේ සතරාපායි කොහට හරිියන්නේ අකමැති නං මේක තමයි තියන ගැලවෙන්ඩ තියෙන අන්තිම තැන ඉති එතවට එතන මුලින්ම කටයුතු කරන්න ඕනේ සතරාපායිබේරෙන් බුදුරජාණන් වහන්සේ මව්පියන්ට කියල දුන්නා දරුවන් වෙනුවෙන් යුතුකම් පහක් කරන්න කියලා එක කියල දීල තියෙන්නේ සිංගාලෝවාද සූත්‍රරි. ඒ ුතුකම් පහේ අංක එක තමන්ගේ දරුවා පවෙන් වලක් වන්න කියන එක ඒ යුතුකම් පහේ දෙවනියක තමන්ගේ දරුවට කල්්‍යයා මිත්‍රරෝ ඇසුරු කරවඩ දෙට ඔවු ඇසරු කරන්නේ කල්ල්‍යයාන මිත්‍රයෝද කියලබලන්ට තුංගනියක හොඳට උගන්නන්ට ඒක තියන්නේ තුංගනියක හැටියට පලවෙනියක සතරපායම් බේරගන්නට සතරාපායිෙන් බේරෙන්ඩ නම් සත්පුරුෂය ඕන දෙවනික සත්පුරුෂය ඇසුරක් තියෙනවාද කියලා බලන්ට. හැබ වර්තමාන වෙනකොට ඔය දෙකම එත් දෙකම නෑ. තුන්ගෙනියක හොඳටම කරන්න උත්සාහ කරනවා. නමුත් නැන තියෙනවා ගුණ නෑ. අතීත පඬිවරු කීවේ ගුණ නැනබෙලෙන් යුතුපුතුමය උතා ගරු කියලා ඉතිමෙකොල ග ගුණ නෑනි. ද අම්මට කතා කරන්නවත් දන්නේ නැහැ තාතර කතා කරන්නවත් දන්නේ නැහැ නමුත් ගිනි කඳන් දෙකක් අම්ම තාත්ත කල කියන්නේ. එක වැරදි වචනයේ අති දීර්ග කාලයක් විපාත දෙනවා. එක වැරදි ක්‍රියාවක් දේශ සහගතව කියන වචනයක් රවල බලන බැල්මක් කොච්චර කාලෙකට පලදීද කියන කාරණාව කියට බැරි තරම්ම මවපියෝ ලෝකයේ විශේෂයි. විශේෂත්වය හොඳට ඉස්මතු වෙන තැන. ඒවාගේ තැන් ගොඩක් තියෙනව පින්නතුනි. නමුත් එක ඉස්මතු වෙන තැන කොත නැද. ඉස්මතු ව තැනත් ගොඩක් තියෙනවා. මං ප්‍රධාන එක කාරණාවක් කියන්නම් අපිට මේ කාරණාව දිගට කතා කරන එක නෙවෙයි මාතෘකාව කියන එක මාතෘකාව කියන්නේ එක නෙමේ නිසා. ආනන්තරය පාප කරම ගැන දන්නවනි අපි. රහතන් වහන්සේ නමක් ගාතනය කළුත් ආනන්තරය කරමයක් එක එක තුන්ගෙන කරමයනෙ පන්නතන රහතන් වහන්සේගෙන් පස්සේ මේ ලෝකේ ඉන්න මහාපුුණ්්‍යවන්තයා කවුද අනාගාමින් වහසේ රාතන් වහසිට පස්සේ ඉන්නේ අනාගාමීන් වහන්සේ එතට අනාගාමින් වහන්සගේ ගාතනය ආනන්තරය නැහැේ? ආනන්තරීය සදිසයි කියල කියලතින්නේ. ඒ වගේ සමාන කරුමය නත් ආනන්තරීය නෙමේ. එනක් තින් සකදාගාමි සෝවාන් හසල ගාතනය කිරීම කොහොත් ආනන්තරිය නෙමේනි. තිසරනවත් නැති පන්සෙල්වත් රකිින් නැති අම්ම ගාතනය කොළොත් ආනන්තරීිය යින්නේ. එහෙම නේද. තාමත් ගෙදරට එන්නේ? හැන්දෑවට පාරි හත්හට පුළු පෙරලි පෙරලි එච්චි ත් ගතනය කළොත් එහෙම තාත්තා ගාතනය කළත් අනන්තරයයින. එතකොට අනාගාමින් වහන්සට වඩා සකදාගාමීන් වහන්සට වඩා සෝවාන් වහන්සට වඩා පොච්චර ඉහල තැනක අපි මේ මාර්ග පල ටිකනන් ආපස්සට කීවි. කොච්චර ඉහළ තැනක අම්ම තාත්තා කියන දෙන්න තියල තියෙනවද. එතකොට ඒකින් තේරුම් ගන්න පුළුවහන් නේදමී මවක් සහ පියෙක් කියල කියන්නේ මේ ලෝකෙට කොච්චර විශේෂ දෙෙන් ඇැත කියලා එවන් මවට පියාට විරුද්ධව කියන එක වශනයත් බලපානො එනිසාමතතාත ගිෙන කදන් දෙ එකක් අවිශ එතිකොට අපෙන් වඩෝන යුතුකම අපි හරියට කළේ නැත්තද අපි කතාකළේ මවපියෝලඟ මෙත්තා කරුණා මුදිතා උපේක්කා මේ සතර බහම විහරණ ගුණ තියෙන්ඩ ඕන. මං කියයන ලෞකක ජීවිතයයටට විතෙරන්නේ තියෙන්නේ. සසර භයානකයි අපිට විතරද දරුවන්ට භයානක නැද්ද. කෝ අපි සිල්ගන්් යනකොටගොල සිල්ගණ්ඩක්ක යනවා. කෝ අපි බණගණ්ඩ යනකොටගොළ බනා හ්ඩක් යනවා. කෝි දෙන් යනකොට ගොල දන්ද ඩෙක් යන ආං ඒකයි මංකිවේගොල්ලන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරලා සංසාරෙන් ගොඩය වන්ඩ විකල්පනා කරන්නේ. ඒක කියන්නේ මෙත්තා කරුණා මුදිතාකෙන් ටික බොහො උසස් මට්ටමෙන් පවතින්නේ නෑ. එ නැත්තන් සිල්ගන්න තැනක දෙසයකිින්ව වනන් හාරසය කින් ඩෝන අ අඩු තරම රසියයක්වත් ඉින්ි ඕන. නැත්තං හත් අට සීයක්වත් ඉන්ඩින. ඒයි පවුලෙම කටිය එක් ෙහිල්ලා. ඒයි පලවෙනි කාරන තන හිතවත්කම තියෙන්නේ. එතනම මෙත්තාව තියෙන්නේ. උපාදිිකීයක් පාස්කලත් වැඩක් නැහැනි පින්නතුනි මෙරල යන්නේ අපාහිට නම්. බටහි විද්‍යා කොච්චර ඉගෙනගත් ඇත් වැඩක් නැහැනි ඒගොලන්ට ධර්මය වගන්නලා නැත්තං. ඇත්තටම ධර්මය උගන්නලන්න හැන අපි එනි සයිගොල් අඩු තර්මය වන්දනාවක් කරන්නවත් දන්නේ නෑ නිසාමාන්‍ය අය එතිේ එනිසා බටහිර විද්‍යාවල් මාස ගනන් ඉගෙන ගන්නායේ නැතැන් අවුරුදු ගනම් ප්‍රගුණ කරණය ධර්මය ඉගැගත්ත නැත්තිේ ඇයි කියලා හපුහම කියන පාලිය මාරුයි කියලා. එක්දශනමේ පනසහහි බුද්ධජයන්තති මුදරණය කියලා ත්‍රිපිටකයක් මුද්‍රරණය වෙනවා. ඒක පාලි වචනයකට සිංහල තේරුම දෙමින් වචනයෙන් වචන වචනෙන් වචන සිහල දේරුම සහිතවදතම මුදරණය කරන්නේ. දැන්ඉන්න හුඟක් කයි කියන්නේ ඒත්‍රිපිට කේ තින සිංහල අමාරුයි කියලා. ඒටම සිංහල කතා කරන ජාතිය කියනෙ ලංකා විතරයි. අපිත් සිංහල අමාරී කල කිය හම එතන එහට කතා කරන්න දෙයක් නැහැ. එක අපි ධර්මය ගැන්න මකු දන්න නැහැ. ඒගොලන්ට උනන්දු කරල නැහැ. මංක කියයන් ඉග්‍රීසිි පන්තියාන්ඩ දෙමත පන්තියවන්ඩ මේ තරන් උත්සාධරනාතර යඇයි පලිපන්තියකට යවරන් ඒගොල කෙලි සුගතියට යනවා. ලංකා පහ වෙන මිති්‍ය දෘෂ්ට මීට වඩ. දුවෙන්ටගන්න හමුණ ොකද හැමෝම ධර්මය දන්නවා නොදන්න නිසා නිමිත්ති අ දුෂ්ටි පස්සයෙන්නේ. කෙසේවතත් අම්මතාතර භාගිතුන් වහසේ දීලතිනවා ලොකු වටිනාකමක් ඒ වටිනාකම නිසා මව්පියෝ කොච්චර දරුවන්ට ලෙංගතු වනත් ඒ දරුව අතින් අල්ප මාත්‍ර වරදක් වෙච්ච ගමන් එගොලන්ට ඒ එක අනික් පැතර හිටිනවා. ඔද මව්පියන්ගේ ගුණේ වැඩි නිසා වැරදිවෙෙන්ඩ බෑ දරුවතින්. නම් බුදුජාණන් වහස කියන්නේෙ කොයිවාගේ දෙදතකොට. අන්නක නිසා තමයි මේ වචනටික පාවිච්චි කරති. නැතුව භාගිතුන් වහසේ මාරල්ලූ පරල්ලු සිංහෙක්වා ගැෙනෙේ. තමන් වහස සිංහෙකුඩ උපාරල බාගිතුන් වහසම සහස ත්‍රයේ කෙලස් දේශනාවක් කරනවා එක කියන වෙන කාරණාවක්.ඉති චුන්දයන් වහන්සේ මේ වශන ඔක්කොම පාවිච්චි කරන්න මෙතන සඳහන් කරලා තියෙන්නේ භාගිතුන් වහන්ස පිළිබඳු අසී මාන්තික ගෞරවයක් මේ දක්වල තින්. දඒ නිසා මයි තමන්ගේ ආචාරයන් වහන්සේ ළඟට යන්නේ උන් වහස එක්ක යනවා කියලා හි ගෙන භාගිතන් වහස ළඟට හැබැයිඉති සැරියුත් මහරහතන් වහන්සේ පි මු ආනන්දෝයන් වහන්සේ අග්‍රපස්ථායකන් වහන්සේ හරි සතුටින් තමයි ඉන්නේ කෙනෙක් ඇවිල්ල ස්වාමීණී මගෙත්ත එක්ක යමු භාගිතතුන් වහසේ ගවට කියනවාට. දම සතුටක් තියනෙන ඒ වචනයට එකට හේතුවමකක්ද ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දවසකට වන්දනා කරනවා දහ දහට වතාවක් හිතල බලන්නක සිව්පිලි සිබියා සහිත සෝවාන් වහන්සේ නමක් ආනන්දයන් වහන්සේ කළ කියන්නේ කෙනෙක් ඉතන්ඩුපිළිහන් සව්පි සසිිබියා සහිත රහතන් වහන්සේලා මිසක් ් පි ිබිය සහිත ෝවාන් වහන්සල කොහෙදන්න කියලා. සිව්පිලි සිිබියයා සහිත සෝවාන් වහසල කීපනවක් අපේ ශාසෙන ඉන්නවා. බොද සෝවාන් වෙනකොටත් සව පිසිම්බියා ලැබෙනවා එ තරම් විශේෂ පුුණ්‍යවන්තියූ අනන්දයන් වහන්සේ එහෙම කෙනෙ. අඩ්්‍රුපස්ථායිකයන් වහන්සේ උදේට නමවතාවක් බුදුරජාණන් වහන්සට වදිනව හවසට නමවතාවක් වදිනවා එතකොට දවසට දහටවතාවක් බුදුන් වදිනවා සතරාපායෙන් විිදිච්ච මේ මහාපුුණ්‍යවන්තය. ඊට අමතරව තව කෙනෙක් ඇවිල්ලා වාාගිතුන් වහසේ මනගස්සන්න කියනාට ඇයි කැමැත්ත දක්වන්නේ දහාට වතාවට වඩා බුදුන් වඳින් නානන් දහාමුදුරුවෝ ගොඩක් කැමතියි. නමුත් ඉතින් නිතරම ගිහින් වදිිනකට ඒ භාගිතන් වහසට කරදරයක් වෙන්න පුළුවන්නේ. ඒ නිසයි යන්න ඇත්ත. නැතන් දවසමරත් වැඳගෙන ඉන්න කැමතියි. භාගිතන් වහසේ හඳුනාගත්ත නිසාන සම්මා සම්බුද්ධ කියන්නේ කොයිවාගේ උත්තම රතනයක්ද කියලා දැනගත්ත උතුමන්ට එහෙම වැටහෙන්නේ. අපි තාම භාගිතුන් වහස කවුද කියලා හඳුනන් නැති නිසා දවසට දහට වතාවක් ත බා එකවතාවක්වත් අපි බුදුන් වඳින්නේ. හුඟක් අයවඳින්නේ. මේ අවරු දෙමා සාටක් දෙන් ගෙවිල ඉවර වෙන්නේනවා. මුලවුදමටතාවක් වැද නැති අප පිය අතර ඕන තරන් ඉන්නවා. ඒ භාගිත වහසේ හඳුනගත්තේ නැති නිසා. දේනිසා කෙනෙක් ඇවිල්ල කතාකෙරුවොත් ස්වාමීනිමේ ආගන්තුගේ කැවිල්ල කියල එක්ක ගියහම වැඳලන කතා කරන්නේ. එතකොට දහනම වෙනි වතාව වැඳගැන්ඩ කැමති නිසයි කෙනෙක් එනවට මෙච්චර කැමති. දිිචුන්දයන් වහසේ ඇවිල්ල කතා කරහම ඒ නිසා බොහොම සතුටයි. ආන්දයන් වහන්සේගේ ඉතාම හිතවත්ම කෙනනි සාරිපපුත්්තයන් වහන්සේ. ඉතින් දැම්මේ ඇවිල් තියෙන්නේ සාරිපපුත්්තයන් වහන්සගේ මල්ලි තමන්ගේ ශිෂ්‍යෙ අනික තමන්ගේ හොඳම යහළුවගේ ශාරීරිිකධාතුන් වහසර ටිකාරංග වෙල්ල ඉන්නේ. තවත් වසර වසර පන්දදාහක් කාලය. සාරිපපුත්තයන් වහන්සේ ජීවමානෝ හිටිය වගේ ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස්ස ලෝකයා වෙනුවෙන් වැඩඉන්න වස්තුවයි මේ අරගෙනැඇවිල්ල තියන්නේ. දෙ මේ හැම කාරණාවකින්ම සතුටුයි. එම සතටු වෙලා දම්ම බාණ්ඩාගාරික ආනන්දයන් වහන්සේ. තමන්ගේ වැඩිමහළු සහෝදරයාගේ හොඳම යහළු අලඟට ගිහිල්ලා. සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පැෑව කියෙන ප්‍රවෘතිය උන්වහසසිර දන්නවා. ශාස්තෘන් වහන්ස කෙරෙහිත් තෙරුන් වහන්සේ කෙරෙහිත් තියෙන ගෞරවය නිසා ආනන්දැන් වහන්සේළඟට ඇවිල්ලා උන්වහන්සත් සමග භාගිතුන් වහන්සේට මේ කතාව දන්නවන්ඩයි චුන්දැන් වහන්සේ යන්න කල්පනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල මේ ප්‍රවෘතිය භාගිතුන් වහන්සේට සඳහන් කරලා ස්වාමීනිි භාගිතුන් වහන්සේ. මේ තියෙන්නේ මගේ වැඩිමහළු සහෝදරයන් වහන්සකි. භාගිතුන් වහසගේ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේගේ මේශාසනයේ සියලළුම භික්‍ෂූන් වහන්සේලගේ වැඩිමහළු සහෝදරයගේ දංවලඳපු පාත්‍රයයි කියල පාත්‍රයේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. සවුරටිකත් බුදුරජාණන් වහන්ස ළඟ තියෙන. වනවතරන් යන ධාතුන් වහන්සල පෙරහනය අරගන භාගිතුන් වහන්සේගේ ශ්‍රී හස්සයට පිළිගන්නනවා ස්වාමීණි මේ පෙරහංකඩේ වැඩයින්නේ ඒ මහා සාරිපුතයන් වහන්සේගේ ධාතුන් වහන්සේල කියලා අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා ධාතුන් වහන්සේලා ශ්‍රීහස්තයේ දරාගන්නවා තරාගෙන මේ ධාතුන් වහන්සේල පිළිබඳව ගාථ පන්සීයක් කියල සාරිපුෘත්‍යයන් වහන්සගේ ගුණවරණාවක් කරනවා ගාථ පන්සයකින් කියන්නේ සාරිපුත්තයන් වහන්සගේ ගුණ ගාථ පන්සීයකින් වරනා කරනවා. ැ ගතාය ත්‍රිපිටකේ කොහෙවත්ම නෑ ගාතා දෙකතුනක් තියෙනවා දෙකතුනක් දක්කොලාා මේ ආදී වශයෙන් ගාථ පන්සියකින් ගුණවරණ කළා එතකොට මේ ත්‍රිපිටකේ අපිට නොලැබන කොටස් ගොඩක් තියෙනවා ඒ නැර සමහරය කියනවා වගේ පස්සෙ කාලේ ධර්මය හිඟවෙලා තියෙනවාද අඩුවල් ලිය වෙලා තියෙනවාද. පි මේ ත්‍රිපිටක අනුමත කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ භාගිතුන් වහන්සේ අනුමත කරන්නේ අපිට නිවන් දකිඩ අවශ්‍ය ප්‍රමාණයේ විතරයි. අසූහාරදාහක් ධර්මස්කන්දයම ත්‍රපිටකේ නෑ. එත ඒක වෙන කෙනෙක් අතින් මගැරු නෙමේ භාගගිතුන් වහන්සේ තමයි අවශ්‍ය ප්‍රමාණය සංග්‍රහ කරන්න තීරණය කරන්න මේලෝකයේ දැනට ජීවත්වන සියලුම දෙනාගේ නිවන්න සඳහා උපකාරී වෙන ප්‍රමාණය ඔය ත්‍රපිටක තියෙනවා. ඉති අපි අවශ්‍ය නැති ප්‍රමාණය භාගිතුන් හසමට ගුණු කරල ගුණු කරල නෑ. එකොට පැහැදිරෙන එක තැනක් මෙතන ගාථ පන්සියකින් ගුණවරණනා කලා කියලා තියනවා නමු ද්‍යාතා පන්සයේ ත්‍රපිට ත්‍රපිට නෑ. අපිට නිවනට අවශ්‍ය ප්‍රමාණය ය ත්‍රිපිටකි තියෙනවා. මේලෝකේ ඕනම කෙනෙක්. නිවන් දකින්න අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ත්‍රිපිටක කියල කියන අතිශයම සාරාංශ ගත කරපු කෙටිලිය විල්ලක්. නත්තං අසූහාරදාහක් ධර්මස්කද්තිය පොත්පනස් හතකට කොහොමත් ගුණු කරන්න බැහැන්නේ. ඒ නිසා මහිතන ති මේ කාලෙ නම් ගොුණුනාට වැඩපුත් නෑ කියලා. මද අපි ත්‍රිපිටකේ කියවන්න නෑනෙ කවුරුව ඇත . ක්ෂ භික්ෂය පසක පසිකා කියලා ශ්‍රාවක පිරිසාතර ත්‍රිපිටකේ කියවනය අඩුයි අපි බෞද්ධ කියලා විතරක් කියන්න හරි කැමති හැබැයි අ්‍යාගමික කෙනෙක් ඇවිල්ල ඇහුවොත් නුඹලගේ ත්‍රිපිටකට පොත්කීයක් තියෙනවාද කියලා බෞද්ධයන්ට උත්තර නැතුවයනවා ඒකයි මම කියෙන් ඒකෙන්ම තීරණය වෙනවා අපි කෞද් කිය. ඉතිපිසෝපාටයේ ගුණ නමේ තේරුම හරියට කියන්න කිවොත් කියන්න පුළ හන්යි කීෙන් කීදනාද පින්නතන ඉන්නේ සමහලාට උපාදි ගණනාවක් තියනවා ඉතිපිසෝපාටයේ තේරුම දන්නේ ඒවනාට අපිට ගැන්නේ බෞද්ධ කියලා. එති ඒවාගේ මට්ටමකනේ අපි ජීවත්තය නිතින් මේ පොත් පනස් හතත්තකට වැඩි වෙලා නතියන්නේ එනිසා ඒක ලකු ප්‍රශ්නයක්කර ගැන්ඩුවමනාවක්. අපේ දුර්ුවලතාවේ හඳුනගන සතරාපායින් විදෙන්ට වැඩ කරඩ තමයි තියෙන්න්නේ කෙසේතත් භාගිතුන් වහසලඟට ධාතුන් වහන්සේල ටික වැඩවාගෙනග හිල්ල භාගිතුන් වහසිටේ කාරණාව සඳහන් කරනවා මොකද මේ අල්ප වූ කාරණය එකනුත් නුවන තියෙන පුද්ගලයා විචක්ෂණ බුද්ධියෙන් කල්පනා කරද්දි ධර්ම කාරණාවක්ම විමසනවා සඳහකරනය ඒහෙම භාගිතුන් වහන්සේ හමුවෙන්න්ට කාරණාවක් ආවා. පව දෙ එහෙම හිතන්නේ ආනන්දයන් වහන්සේ. බුදුරජාණන් වහන්ස ගාවට අද දවසේ තව පාරක් යන්න්න හේතුවක් එෙළඹුණ කියලා චුන්දැන් වහන්සේකි පැමිණීමත් එක්කම සතුටට පත්වෙලා චුන්දයන් වහන්සේ එක්කම භාගිතුන් වහස ළඟට යන්ට තමයි දැන් කල්පනාව. ඉන්නතුනී. කාරණාව පැහැදිලි කරනවට සඳහන් කරනවා ගින්දර කියන ජාතියේ පොඩි වුනත් ලොකනත් ගින්දර ගින්දරමයි එම කියන්නේ පොඩි ගින්දරක් වනත් යම්තනක පත්තු කරහම එක මහ ගින්දරක් බවට පත්වෙනවා දිගටම දිගටමඋනත් දල්වඩ ලුවන්කම තියනවා. ඉතින් භාගිතුන් වහන්සේ දකිින්ඩ කාරණාවක් පැමිනියා කියලා ආනන්දයන් වහන්සේ පිළිතුරු දීල තමයි චුන්දයන් වහන්සේ එක්කර ගෙන භාගිතුන් වහස ළඟට යන්නේ අට්ටකතාව හනවා ඇයි භාගිතුන් වහන්සේට ආනන්ද හාමුදුරු අන දහාමුදුරු භාගිතුන් වහස දැළ නැද්ද. මේ ගට්ටකතාාව විතියන ප්‍රශ්නය. ඒ තරං සතුටින් යන්න ආනයන්දන් වහන්ස ාිතුන් වහස දක. නැතිහින් දද කියලා ප්‍රශ්නයක් හලා උත්තරයක් දෙනවා දැකල නෑ නෙවෙයි පෙන්වුවත් ආනන්දයන් වහන්සේ භාගිතුන් වහන්සට වඳින්න්නේ එච්චරම කැමැති. ඒක නිසා තමයි බාහිර ආගන්තු කවස්ථාව කවුත් අයිති යන්ඩ මේ තරම් ලෑස්ේලයින්න. ආංඒක නිසා චුන්දයන් වහන්සේට එක්කරගෙන භාගිතුන් වහන්සළඟට ගෙහිල්ලා. ාගිතු ොහසසිර කරුණ රණනා දක්කොළ භාගිතු න්හසට සාරිපෘත්යන් වොහසේගේ පරනිර්වාණය දක්වනවා මෙතර පිනතිර කාරණාව විස්තර කරනකොට ආනන් ද හාමුදුරුව මොන තරං ්‍රඥාවන්තද අග්‍ර උපස්ථාවයක තනතුරට පත් වෙනකොට භාගිතු නොහසේගෙන් වරාටක් ඉල්ලුවනි කාරණනාටක් පිළිබඳව දැන්ුවත් කරනවා. මේකට එකඟනම් ම භාගිතුන් වහස යග්‍රෘුපස්ථායික වෙනවා කියලා. ප්‍රතික්ෂේපාටක් තියෙනවා. මෙන්න මේවට 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 මට කතා කරන්න දෙපා. නමුත් මෙන්න මේ මේ දේවල්ලෝට භාගිතුන් වහස මට එකඟ වෙන්්ඩෝනේ. කියල කාරණනාටිකක් භාගිතුන් වහසිරි ඉදිරිපත් කරලා පොරොන්දු කරවගෙන තමයි අගෘුපස්ථායික වෙන්නේ. ඉදි ඒ කාරණා අට මොනවද කියල සාකච්ඡා කරන්න තරන්. අපිට මේ වෙලාවෙ කාලයේ මදි නිසා අපි ඊළඟ ධර්ම දේශනාවෙන් ඒ කාරණාටික සාකච්ඡා කරමු ආනන්දයන් වහන්ේ කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාටිකක් තමයි ඒ කාරණනාටිකයෙන් පැහැදලි කරන්නේ. විශේෂයෙන් භාගිතුන් වහන්සේට දක්වපු ලෙංගතුකම ඒ සංසාරි පාරමී පුරණ කාලිඳලා තෙවිච්ච ලෙංගතුකම. කාලි ද අග්‍රෘුපස්ථායක වඩ තීරණය කළේ පදමුත්තර බුදුරජාන් වහසගේ කාලි පදමුත්තර බුදුරජාණන් වහන්සගේ කාලෙත් පදමුත්තර භාගිතුන් වහන්සේ මොුණගැහෙන්ඩ එක දවසක් සුමන කියන රාජකුමාරය යනෝ රාජකුමාරයා ගිහිෙල්ල රහතන් වහන්සේ නමකගෙන් අහනවා භාගිතුන් වහන්සේ කොහෙද ඉන්න කියලා කට රහතන් වහන්ස කියනවා හැමවෙලාම භාගිතුන් වහන්සේළඟට අපිට යන්ඩ බැහැ. ධන වලදලලා දැන් සුගන්දකුටියට වැඩිය විතරයි කියලා. එතකොට රාජකුමාරය යහනවා ස්වාමීනී නිතරම බුදුරජාණන් වහන්සේ ගාවට යන්ඩ පුළුවන් කිසියම් භික්‍ෂුවක් මේ ශාසනය ඉන්නවද කියලා. රහන් වහසේන අපිට නිතරම යන්ඩ බෑ කියල. එතකට රාජකමාරයයාගේ ප්‍රශ්නතමයි ඕනම වෙලාවක ළඟට යන්න පුළ හම භික්ෂක් වාසන ඉන්නවාද. එතකොට රහතන් වහසේ ඇගිල්ල දික්කරල පෙන්නලා කියනවා අන්න අර කුටියේ ඉන්නවා සුමන කියලා භික්‍ෂන් වහසෙනමක් උන්නව වහසරනං ඕනම වෙලාක භාගිතුන් වහසකාවට ඇන්න පුළුවන්. එතකොට කුමාරයත් සුමන හාමුදුරුත් සුමන්. සුමනයන් වහසේ ලඟට ඒලා කාරණාව කියනවා. ම හස රදයක් දක්ොලා මහපොලෝ යටටින්ගි හිල්ල භාගිතුන් වහසගේ සිරිපතුළ ලඟගින් මතු වෙලා. ස්වාමීණි රාජකුමාරයා පැමිණිලා ඉන්නවා කියල කියනු. එ කියීනකොටම දන්නවෝ රාජකුමාරයා කෞු්ද කියලා. එන පිරිවනි අසුනක් පනවන්න කියල කියන නැවත ඒ විදිහටම ුෘදිය ල්ල. පිරිවන කෙලකෙන් පිනතින මේ එන්න පිරිසට කතා කරන්න භාගිතුන් වහසේ එන්න තැන. පිරිස රැස්සෙන තැන. එත නාසන පැනවූහම. ාගි වහසේ වෙල කතා කරනවා. ඔය කාරණාවෙන් තමයි රාජකුමාරයයක් තීරණය කරන්නේ මේ භික්‍ෂුව මේ ශාසනයේ මෙච්චර විශේෂණන් ලෞතුරා බුද්ධ ශාසනයක මටත් මුන් වහස්සගේ තනතුරල බන්ඩ බැවේද කියලා. ඒක බුදුරජාණන් වහසයෙන් එදා අහන්නේ නෑ වසට ආරාධනා කරනවා. වසට ආරාධනා කරලා තමන්ගේ රාජයට මේ භාගිතතුන් වහස ඉන්න ැ ඉද යොදදු නැසිේ විස්ස. ගිතුන් වහස දසට වඩින්නේ යොදනයි පන්සල් එක සිය විසක් හදැන්ුවන්. හදල තුන්මාසයක් රජකමාත් හැරල උපස්ථාන කරලා තමයි. අන්තිමට භාගිතන් වහන්සේකෙන් අහන්නේ මේ පිංකම කළේ සක්‍ර වෙන්ඩ නෙමෙයි සක්විතිවැඩ නෙමෙයි වෙනත් සැප බලාපොරොත්තුවයෙන් නෙමෙයි මටත් සුමනතෙරුන් වගේ අග්‍රපස්ථායික කෙනෙක් බෝඩට පත්තෙන්ට පුළුහන්ද කියෙලාහන්ඩයි කියල පාණ්ුකු ප්‍රශ්න හන්ඩ කරපු දේල්. එතිකොට මයි ආගතන්ස යාානය හෙවල කියන්නේ. අනාගතයේ තවත් මහාකල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වෙනවා ගෞතම කියලා බුදු කෙනෙක් උන්වහසගේ ශාසනයේ ආනන්ද නමින් අග්‍රෘපස්ථායික වෙන්ඩ නුමට පින් තියෙනවා කියලා. ඒ ආනන්ද නමින් අගෘපස්ථායික වෙන්න හෙට වගේ කියලා ඉතාගෙන තමයි එතනෙදළ වැඩ කරන්න.ඇති ආනන්දයන් වහස ගැන කතා කළ තු විශේෂ කරනු රාශියත් තියෙනවා. මේ සාසනි සුවිශේෂී චරිතයක් නිසා ඒ පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරමු අදට ධර්මදේශනාවට කාලයේ නිමා වෙලා නිසා. චුන්ද සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිද්ධ කරන පහලුස් වෙන ධර්මදේශනාව අපි මේ විදිහයට නිමා කරමු. පින්නතින අද ධර්මදේශනාවේ දායකත්වය දරමු ලබන්නේ උන්දුරු ගොඩ පොල් ගස්සෝවිට සංගමිත්තා ආරාමයේ කරවිට ධම්ම ජීවනී මෙහෙණින් වහන්සේ ඇතුළු ඒ ආරාමයේ වැඩවාසය කරන අනික් මෙහෙණින් වහන්සේලා සියලු දෙනා ප්‍රධහනව. උතු මරමුණ සුමතිපාල තිස්ස ස්වාමින් වහන්සේට එච්කේ ධයාරත්න මහත්මාට පී රත්නසීලී මහත්මයට පියාණන් හා සිරියාවතී මෑණියන්ට කේජී හේමලතා මෑණියන්ට සහ එච් පිරිස්පියානන්ට පුන්ඥානු මෝදනා කරන්නත් ඉට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවස් අහංගම සුජීවා මෙහිණින් වහන්සේට උපපලවන්නා හා දම්ම දින්නා මෙහිනින් වහන්සේලාට සුජාතා මෙහිණින් වහන්සේට තුශාරහා ඉන්ද්‍රජිත් මහත්වරු ඇතුළු සියලු දෙනාටම ලලනී මහත්මියයට ඊට අමතරව මේ අවස්ථාවට සහභාගී වූ දායක පිරිසෙස් සියලු දෙනාටමත් රත්නත්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය උදාවීවා කියල ආශිරුවාද කරලා පින් අනුමෝදන් කරලා තියෙනවා. කරවිට ධම්මජීවනී මෙහෙණින් වහන්සේ ඇතුළු. මේ න් වහන්සේලාගේ දායකත්තෙන් සිදුකරපු ධර්මදේශනාවෙන් පින් අනුමෝදං කළ සියල දෙනාටම පින් අනුමෝදන් වේවා, ආශිරුවාද කළසිල දෙනාටම රත්නත්‍රී, ආශිරුවාදයනවා අඩුව ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධීන්, සැප සහිත ප්‍රතිපදාවකින් අතිවඋතුන් අමාමහනිවනින් සැනසෙන්ඩ සියල දෙනාටම මේ පුන්නෙ ධර්මයන්. හේතුවාසන වීවාකිල ප්‍රාර්ථන කරමු. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත් වා්චි රංරක්කං තුළෝක ශාසනං දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච්ච සස්්‍යිය සම්පත්ති හෝතුච්ච. लोको चे राजा भवतु दम्मिक